रटक गुड़ना नीति विधान आधिपत्य साधारण तीन नीति काट साधन रटक ऐपी मे नीति मेतर अवधान युमकर तमसल पारे पारे अनकोट वाने हेपिनो हेपुनाम ओण वाहन वाहन दिखे रीदुर महतु दिन पारट बेल गहगंड हेम प्रश्न बीरगंड हेम नत्तम सामने दार एक्वन पोलीसे महत्र गील प्रश्न विसगंड पुलुआ मुकत शिस्तक्रमय पोलीसे महत्र कीनिक अशिस्तक्रमय पार गहगंडनिक एना पोलीसे महत्र कीन नमुकत वेन्नोना पोलीसे साधारण इटुकराय किला विश्वास कोना एहेम नत्तम पोलीसे महत्र में कियन देने ने गहगंड में बेरगंड අපිට නඩු තියෙන නිසා හරි අපි නඩු බලාගෙන ඉන්න නිසා හරි නෙමෙයි රටක නීතිය විධාන ආධිපත්‍ය ඒ රටට අවශ්‍යයි අපේ ඉදම ඇවිල්ලා කවුරු හරි අල්ලනවා අපිට බේර ගන්න පුළුවන් එක්කෝ ගැත්ත කරගෙන ඉල කොටලා එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ප්‍රශ්න විසඳ ගන්න අපි මොකක් වුණත් අධිකරණය කරේ විශ්වාසය තිබුණොත් විතරයි අද පොදු ජනතාවට මොකද වෙලා තිබෙන්නේ अद पद जनता नीति विधान आधिपत विश्वास विश्वास बल रोहित गोली पोलिस मेहमे नीति विधान आधिपत्य आधिपत्य बिंद मुल समाज देह कटावेटन इट मल्लो बल मतियाड़ी नो शिष्ट समाज क्रंदापोते नीति विधान आधिपत्य पीलबंधव पोदु जनता विश्वास जनता पोलिस विश्वास जनता अधिकरण विश्वास जनता तम सिद्धुन असाधारण अशिष्ट क्रमेट बेरगंडेन एकता गुड़ देवल दाकिन बेली कपल बेरगंडेन पीए गणल बेरगंडेन पोलिंग बेरगंडेन ऐ पोलिस गोले साधारण दीवन कर लंका नीति विधान आधिपत्य पार्लमेंट आंड पक्ष प्रधान संविधायक प्रसन्न रणतुंग कप्पंगरगन महाधिकरण वरदी कर महामति काले इडम गुडकर कपील अधिकरण आर हतर नडू विभाग करला कोटि देखा हमारे का दड़े आगे हुआ कोटि देखा हमारे का दड़े इलांग लक्ष विश्व का वंद्य नियम करा और हतर का टाइम बंद द मिनिया आंड पक्ष प्रधान संविधायक कौद लोके मेरा पीलीगन मेम रट लोके पीलीगनी गे लोके रट पीलीगन नाम नीते विधान आधिपत्य तीन नोण देने हेम रट मेक अमेरिका वे सीआईए नियोजित सलि गेल अमेरिका वे सीआईए नियोजित मुदल विशुद्धीकरण पणते अटते इमाम सुबेर के नियोजित और दुलाहट हिरेगिया परेक्षण अनकोट अजित निवाट कब्राल डोलमिन हया दिलमिन महाबैंक साल ए हिरे अनकोट मे परीक्षण कर बुरुट हरी करे कौत पीलीगन मेरट मेरट लोके कौर पीलीगन रटकने निशा मेरट लोके पीलीगन नीते विधान आधिपत्य रट का रकवर तीन रट का रकवर ने भव्य वार्ता के लिए पोद प्रवाहन बस ये हो कोच ये पोद प्रवाहन पाविच करना का
සියට 75 එක් වරකදී හෝ කවර වර්ගයේ හෝ ලිංගික අඩත්තේටම ලක් වී ඇත. ඔන්න ශ්‍රී ලංකාව. කවුද මේ රට පිළිගන්නේ? ළමයිට ආරක්ෂාව රට නැති රටක්. සිංහල දෙමළ මුස්ලිම් ජන යාත්‍රා සමගිය වෙනුවට එකිනෙක අතර වෛරය කෝපය වපුරන ලද රටක්. එහෙම ලෝක රටවල් දිනු වෙලා නැහැ. එනිසා මේ රට දිනු කරන්නම් ලෝකයේ පිළිගන්න ලද නිර්ණායකයන්ට ලෝකයේ නීති විධාන ආධිපත්‍යයෙන් රටකට ගරු කරනවා. ලෝකයේ කාන්තාවන්ට රකවර නැති රටකට ගනු කරනවා. ලෝකයේ ළමයිට රකවර නැති රටකට ගරු කරනවා. ලෝකයේ විනිවිද භාවයෙන් තියෙන පාලනකට ගරු කරනවා. ලෝකයේ වංචාව දූෂණයෙන් තොර පාලනකට ගරු කරනවා. එහෙම තමයි ලෝකේ දිනා ගන්න වෙන්නේ. අන්න ඒ වැඩේ කරන්න පුළුවන්කම තිබෙන්නේ මාලිමාවේ ආණ්ඩුවකට විතරයි මතක තබා ගන්න. ඒ නිසා අපි තමුන් වහන්සේ සහතික කරනවා. මේ රට අපිට ගොඩ නගන්න පුළුවන්. අපි මූලික අත්විවාරම් ටික දාන්නවා. නීතිය විධාන ආධිපත්‍යය තියෙන රටක්. ජාතික සමගිය තිබෙන රටක්. අලුත් ව්‍යවස්ථාවක් තිබෙන රටක්. වංචා දූෂණ නාශය අවම කරන ලද රටක්. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබෙන රටක්. අපි මේ රට ගොඩ නගන්නේ. ඊට පස්සෙ ඒක මත දැවැන්ත ආර්ථික සංවර්ධනයක් අපි ගේන්නේ. අපේ රටේ තියෙන ඛනිජ සම්පත් ඉතා වැදගත් ඛනිජ සම්පත් තිබෙනවා. මිනිගරන් එක යුගයකදී මිනිගරන් පාවිච්චි කරපු ඒවට නෙවෙයි දැන් අපි පාවිච්චි කරන්නේ ඊට වඩා තාක්ෂණයෙන් දියුණු උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ඒ කාබන් පාවිච්චි කරනවා. ෆොස්ෆේට් නිදිය එදා පාවිච්චි කරපු සුපර් ෆොස්ෆේට් සඳහා පිටරක් නෙවෙයි ඊට යහා යන විවිධ නිෂ්පාදන වලට යන්න පුළුවන් ලෝකේ තාක්ෂණයක් තිබ්බ. පුල්මුඩේ ඛනිජ වල නිදිය ඒක නිකං නේද මූලික ප්‍රභේද ගණනාවකට නෙවෙයි ඊට වඩා දියුණු කරලාද කර්මාන්සාලකට අපිට එතන යන්න පුළුවන්. අපේ රටේ තියෙන ජාතික සම්පත් එක අපි උපයෝග කරගෙන මේ රට සංවර්ධනය කරන්න ඕන. රට වගේ අට ගුණයක මහ මූදක් තියෙනවා. ඒ මහ මූද සම්පත් ආකරය මාළු සම්පත තිබෙනවා. සොයා නොගත් නේද විශාල ඛනිජ සම්පත් තිබෙනවා. මේ බේරුවල මහ මූදේ තෝරියම් තියෙන බව දැන් පරීක්ෂණවලින් ඔප්පු වෙලා තිබෙනවා. තෝරියම් කියන්නේ තාමත් වටිනා මූලද්‍රව්‍ය. ඒ නිසා වටිනා සම්පත් තියෙන මේ මහ මූදේ මේක අපි උපයෝග කරගන්න ඕන මේ රට සංවර්ධනය කරන්න. අපිට ඉතාමත් මනරම් වෙරළ තීර දෙකක් තිබෙනවා. දකුණු වෙරළ තීරය වගේම නැගෙනහිර වෙරළ තීරය. ඉතාමත් වැදගත් ස්වභාවික පිහිටීමක් තිබෙනවා. මේ මත අපේ රටේ ආර්ථික ගොඩනගන්න අපි සලසුම් කරන්න ඕන. ලෝකේ වැදගත් වෙනක අපේ රට පිහිටලා තිබෙනවා. ටොලමි සිටින අවදින කාලේ. අපි කියන පළවෙනි ලෝක සිටීම ටොලමිගේ සිටීම කියලා. ටොලමිගේ සිටීමෙත් ලංකාව තියෙනවා. මතක තබා ගන්න. ඒ තරම් වැදගත් වෙනක ශ්‍රී ලංකාව පිහිටලා තිබෙනවා. එහෙම ශ්‍රී ලංකාව පිහිටා තියෙන තැනක නේද ඉතාමත් හොඳ නාවික කර්මාන්තයකට ඉඩක් හදලා තිබෙනවා. හැබැයි අපි නාවික කර්මාන්තේ ගොඩක් උඩට ගිහිල්ලා නැහැ. අපිට නැව් නිෂ්පාදනය, නැව් ප්‍රතිසංස්කරණය වෙළඳ සෙන්ටර් එකක් බවට මේ ශ්‍රී ලංකාව පත් කර හැකි වැදගත් තැනක ශ්‍රී ලංකාව පිහිටව තිබෙනවා. අපේ පාලකයන්ට ඒ වගේ කිසි වමනාවක් නැහැ. අද කීයද හොයාගන්න කියලා අද ඇමති කල්පනා කරන විතරයි වෙලා තිබෙන්නේ. ඒ වගේම ගත්තොත් අපි දන්නවා අපේ රට ඉතාමත් සාරවත් මහ පොළොවක් තිබෙනවා. මේ මහ පොළොව අස්සද්දලා අපිට අවශ්‍ය වෙන බෞගෝලික ටික වගා කරලා අපිට අවශ්‍ය වෙන ආහාර ටික නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපිට වියලි කලාපය, මැද කලාපය, සීත කලාපය කියලා ප්‍රධාන දේශපුණි කලාප තුනක් තිබෙනවා. මේ දේශපුණි කලාප ඉතාමත් යෝග්‍ය නේද හොඳ ගව සම්පතක් අපිට ඇති කරන්න පුළුවන්. වියලි කලාපේ නම් පාකිස්තානයේ, ඉන්දියාවේ මූරා වර්ගයේ ආහාරක් ඇති කරන්න පුළුවන් අපිට. සීත කලාපේ නම් නවසීලන්තයේ, ඕස්ට්‍රේලියාවේ නේද ෆර්සියන් වර්ගයේ ආහාරක් ඇති කරන්න පුළුවන්. ලෝක දෙවන්තම කිරිසා මස් නිෂ්පාදන ඇති කරන්න පුළුවන් රට බවට මේ රට ඉතාමත් යෝග්‍ය පිහිටීමක් තිබෙනවා. ඒ වගේම අපේ රට දක්ෂ තරුණ පරම්පරාවක් ඉන්නවා. ලෝකේ අලුත් ඥාන එකතු කරගන්න, අලුත් දැනුම එකතු කරන්න විශාල තරුණ පරම්පරාවක් ඉන්නවා. තමන් එකතු කරගෙන තියෙන දැනුම, තමන් එකතු කරගෙන තියෙන ඥානය යොදවන්න තනක් නැතුව කල්පනා කරමින් ඉන්නවා. එවැනි විශාල තරුණ පරම්පරාවක් ඉන්නවා. ඒ තරුණ පරම්පරාවට නම් අවස්ථා හදනවනම් ලෝකේ නව වෙළඳ පොළවල් හදාගන්න සැලසුම් හදනවනම් අපිට ලෝකේ දියුණු රාජ්‍ය පාට මේ රාජ්‍ය පරිවර්තනය කළ හැකි. ඒ නිසා අපි තමුන් වහන්සේලාට කියන්නේ ඉතාමත් වැදගත් වෙනක පිහිටා තිබෙන රට, ඉතා වැදගත් සම්පත් වලින් අනුන රට, ඉතා වැදගත් පරිසර කලාපයක් තිබෙන රට, ඉතා වැදගත් නේ සූර්යාලෝක සමකේ ආසන්න පිහිටා තිබෙන රට, ඉතාමත් පෝෂ්‍යදායි නේද මහ පොළොවක් තිබෙන රට, මේ මහ පොළොවත් එක්ක අස්සද්දන්න පුළුවන් ගොවි ජනතාවක් වැඩ කරන්න පුළුවන් ජනතාවක් ඉන්න රට. අද අපි දුප්පත්කමේ ගිලිටීනේ හිර වෙලා තිබෙනවා. දුප්පත්කමේ පතුලටම ගිලිලා තිබෙනවා. ගිය අවුරුද්දේ අපේ ආර්ථික වර්ධන වේගය 7.8 මත තබා ගන්න. සාමාන්‍යයෙන් අපිට කිව්වා ඩොලර් 4000 ඒක පුද්ගල ආදායම කිව්වා. ඒ ඩොලර් බිලියන 80ක් ඉන්නකොට ගිය අවුරුද්දේ අපේ ආර්ථිකයේ ඩොලර් බිලියන 65යි. ඒකෙන් අපි ඩොලර් බිලියන 3000ක විතර කඩාවැටලා තිබෙනවා. සමහරවිට අපිට තිබුණා ඩොලර් බිලියන නේද ඩොලර් බිලියන 80ක විතර ආර්ථිකයක් තිබ්බා. ගිය අවුරුද්දේ අපේ ඩොලර් ආර්ථික ඩොලර් බිලියන 65ට අඩු වෙලා තිබෙනවා.
අසන්න දැන් අපිට තියෙන්නේ මොකද්ද මෙන්න මේ පාලක කණ්ඩායමෙන් මේ රට ගොඩනැගීමේ දිශාවට පරිවර්තනය කරන නව ගමනකට මේ රට අවතීර්ණ කරන්න ඕනකම තිබෙනවා